ගමු ශ්‍රී ලංකාමගෙන් පටන් ගමු. ප්‍රසාද්‍රවිඩ පූජක ප්‍රසාදයෙන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත්, අපේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගෙනුත්, ඒ වගේම රෝහිත අබේගුණවාදන, විදුර වික්‍රමනායක, ඒ වගේම අපේ ලක්ෂ්මන් විජේමාන්න, සෙනාල්, ඒ වගේම අපේ අනුප පැස්කුවල් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් සහ සංවිධායකවරුන්ගෙනුත්, සියලුම මහජන නියෝජිතයන්ගෙනුත්, දයාබර මව්පිය සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. 21 වෙනිදාට තව දවස් කීපයක් තියෙන්නේ. දැන් විශාල සටනක් මේ රටේ ජනාධිපතිකමර ඉල්ලලා. මේ ජනාධිපතිකම ඉල්ලලා අප තැම්පත් කරලා තියෙනවා 39ක්. මතක තියාගන්න. 39 දෙනෙක්. ඒගොල්ල මුළු ලංකාව පුරා දුවවිදිනවා. කෝටි ගණන් වියදම් කරනවා. අපි වගේ දහගුණයක් වියදම් කරනවා. ඒ වගේම කටවුට් ගහනවා, පෝස්ටර් ගහනවා, ලීෆ්ලට් ගහනවා, රැස්වීම් තියෙනවා. මේ සියලුම දේවල් කරන මහන්සි වෙනවා. දැන් 2022 මැයි මාසේ මේ ජනාධිපතිකමම දුන්නා ඔය කට්ටියට. මේ අමුතු ජනාධිපතිකමක් නෙවෙයි අද ඉල්ලන්නේ. මේ තනතුරම තැටියේ දාලා දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේක බාර ගන්න කියලා. මේ ජනාධිපතිතුමා ඇරුණාම වෙන එක මිනිහෙක්වත් හිටියේ නැහැ උතන බාර ගන්න. මුලින්ම මේක ඉස්සල්ලාම ගෙනාවේ අපේ විපක්ෂ නායකතුමා. මම හිටියෙත් එතන. එයා කිව්වා මට මහා භාණ්ඩාගාරයයි මහා බැංකුවයි දෙකත් එක්කම කතා කරන්නට ඕනේ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහා බැංකුවෙන්, ආචාර්ය ගාමිණී සිරිවර්ධන මහා භාණ්ඩාගාරයෙන් ඇවිල්ලා වාඩි වෙලා ආර්ථික මඩුල්ලත් එක්ක, මහා ආචාර්ය හර්ෂලත් එක්ක පැය 3ක් කතා කරා සෞදෝනි. ඒගොල්ලෝ පහදලා දුන්න රටේ ආර්ථික තත්ත්වය, රට වැටිලා තියෙන තත්ත්වය. ඒකින්ද මේක බාර ගන්න විපක්ෂ නායකතුමා අපි උදව් කරන්නම් කිව්වා. මොනවද කරේ? එලියට ඇවිල්ලා ආචාර්ය හර්ෂා යව්ව ට්විටර් පණිවිඩයක් එයාගේ ටෙලිෆෝන් එකෙන්. ඒකෙන් කිව්වේ මොකද? ඉකොනොමික් සිටුේෂන් ඉස් ග්‍රේව්. මොකද්ද ග්‍රේව් කියන්නේ? මහා භයානකයි. අපේ මෛත්‍රී වික්‍රමසිංහ ආචාර්යතුමිය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යතුමිය, එතුමිය දන්නවා ග්‍රේව් කියන්නේ සෝනට. ඒ කියන්නේ මේ ආර්ථිකය මැරිලා. ඒ තරම් භයානක තත්ත්වයක ආර්ථිකය. ඊට පස්සේ කියනවා එයා මේක බේර ගන්න එක යෝධ බල අභියෝගයක්. ඒ කියන්නේ යෝධයෙකුට විතරයි මේකෙන් බේර ගන්නට පුළුවන්. ඒගොල්ලොන් පිළිගත්ත අපි යෝධයෝ නෙවෙයි කියලා. ඒකින්ද කිව්වා අපිට අත ගන්න බෑ මේකට. පාර්ලිමේන්තු කණ්ඩායම ආවා. මමයි ලක්ෂ්මන් කිරියල්ලයි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කිව්වා මේක ගන්න. බලය කියන දේ දුන්න වෙලාවට ගන්න ඕනේ. මේක ගන්න අපි ගන්න දේශපාලනයට නෑ මේගොල්ලෝ කිව්වා. ආචාර්ය හර්ෂා කිව්වා මෙන්න මෙහෙම අත් දෙක දික් කළා. නායක තුමනි අත ගහන්න එපා. අත ගහන්න එපා, අත ගහන්න එපා කිව්වා. මේ අපි අපේ කතාවට විරුද්ධව. හරියට ඉස්තිරික් එකට අත දින වගේ කිව්වේ. ඒ නිසා තීන්දුවක් ගත්තේ නෑ. ඊට පස්සේ කාටද දුන්නේ? ඊට පස්සේ කතා කරා ඔය අනිත් අපේක්ෂකයා. ජනතා විමුක්ති පෙරේ නායකයා අනුර කුමාර දිසානායකට. එයාට කතා කරලා දුන්නා. තමුන්නාසල දන්නවා මේ වාමාංශික සහෝදරු ඉන්න ලංකා සම සමාජ පක්ෂයේ හිටපු කට්ටිය දැන්. අපි ඔක්කොම කියපු මාක්ස්වාදයේ පොතේ තියෙනවා. මාක්ස් කියපු මූලික தත්වයක් තමයි ධනපති පන්තිය විසින් කිසි දවසක තම බලය තැටියක තබා නිර්ධන පන්තියට නොදෙනු ඇත. දෙන්නේ නැහැ. ඒ මාක්ස් දැක්ක පන්ති අරගලය. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ කියන ධනපති නායකයා නිර්ධන පන්තියේ නායකයා දායකත්ව මිටිය ගහගෙන ඉන්න මේ අනුර කුමාර දිසානායකට තැටිය තියලා දෙනවා. මේ නිර්ධන පන්ති නායකයා මොකද කිව්වේ? අපිට බාර ගන්න බෑ. අපිට බාර ගන්න බෑ. දැන් අද නොයෙකුත් විචූර්ණ කියන රට හදන හැටි. රට හදන්න නම් ඒ වෙලায় ගන්න දෙඋනනේ. මෙච්චර මොකද යුරෝපයේ හැමතැනම දුවවිදලා සල්ලි එක්කව කරගෙන මෙහාට ගේන්නේ. බෑ කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට දැන් කරගන්න දෙයක් නෑ. එයා දැනගත්ත මේ සාමාන්‍යයෙන්ට කළ බෑ. මිලිටරි කාර්යයකට මේ කතා කරන්න ඕනේ. අඬ ගැව්වා සරත් හොන්සේකට.
කතා කරලා කිව්වා මේක බාර ගන්න. සරත් ෆොන්සේකා මොකද කිව්වේ? ජනාධිපතිතුමා මගේ නම අනවුස් කරන්න. මිනිස්සු ගෝරියට ආවොත් මට බෑ. මිනිස්සු ගෝරියක් නැත්තම් මම බාර ගන්නම්. ඒ කියන්නේ යට එයා වෙනුවෙන් ජනමත විචාරණ පවත්වන්නට. ඊට පස්සේ කරගන්න දෙයක් නෑ. පාහියංගල ආනන්ද හැමතුරන්ට කතා කළා. මොකද අරබුල්ලේ භූමියේ හිටියේ. ජනාධිපතිත්වයත් එක්ක සම්බන්ධකම් තිබුණා. උන්වහන්සේට කතා කළා කිව්වා ගිහිල්ලා පෙරටුගාමි කට්ටියට කතා කරන්න. උන්වහන්සේ ගියා පෙරටුගාමියේ ඔෆිස් එකට. කුමාර් ගුණරත්නම් නවගමුව පුබුදු ජාගොඩල වාඩි වෙලා ගිහිල්ලා කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීම මේක. මොකද කුමාර් ගුණරත්නම් කිව්වේ රාජ්‍ය බලය බෑ. රාජ්‍ය බලය බෑ. දේශපාලන බලය ගන්නම් අපි රාජ්‍ය බලය ගන්නවා. ආමතුරු කතා කරන්න එපා. අනිත් සහෝදරු ටිකක් කිව්වා මේක අහන්න. නෑ නෑ රාජ්‍ය බලය ගන්න බෑ. මෙන්න සහෝදරුනි ජනාධිපතිකම වැටුණු තුට්ටු දෙකේ ලෙවල් එක. මේක ගන්න එක මිනිහෙක් නෑ. මේක කොච්චර බංගලොත්ද කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැතුව කවුද සහෝදරුනේ පෙරටුගාමින්ට ගන්නේ කියන්නේ? උනුත් ගන්නෙ නෑ. පස්සේ බැලුවා පාර්ලිමේන්තුවේ ඉන්නවා එක තනි මන්ත්‍රීවරයෙක්. හැබැයි ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයෙක් මුදල් අමාත්‍යාංශ හොන්නට රොබෝල තියෙනවා. එතුමාට අඬ ගැහුවා. අඬ ගාලා ඇව්වා ඔබතුමාට පුළුවන්ද මේක බාර ගන්න? එතුමා කිව්වා පුළුවන්. ඔබතුමාට පුළුවන්ද මේ තත්ත්වයෙන් ගොඩ දාන්න? මට පුළුවන්. තමුන්නාන්සේලා YouTube එකට ගිහිල්ලා බලන්න. එදා මේ 2022 මැයි මාසේ මෙතුමා අගමැතිව ධූරේ දිවුරුම් අරගෙන මෙතුමා එළියට එනවා. එළියට එනකොට මේ වගේ මාධ්‍ය වට කරගෙන මෙතුමාගෙන් අහනවා. මෙතුමාගෙන් අහනවා තමුන්නාන්සේ දැන් රට බාරගත්තා. තමුන්නාන්සේට පුළුවන්ද මේක ගොඩ දාන්න? මෙතුමා කියනවා ඔව් මම ගොඩ දානවා මේක. ආර්ථිකය ගොඩ දාන්න? ඔව් මම ගොඩ දානවා. රට ගොඩ දාන්න? ඔව් මම ගොඩ දානවා. හැබැයි මට පොඩි කාල පරිච්ඡේදයක් දෙන්න. මට මැජික් පොල්ලක් නෑ අතේ වනන්න. මට තමුන්නාන්සේලා මේ රටේ ජනතාව පොඩ්ඩක් සීරුවෙන් ඉන්න. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. දුෂ්කර කාල පරිච්ඡේදයක් ඉස්සරහට එන්නේ. බොරු කිව්වේ නෑ. දුෂ්කර කාල පරිච්ඡේදයක් ඉස්සරහට එන්නේ. හැබැයි මං එතනින් මේ රට ගොඩ දානවා, මේ ආර්ථිකය ගොඩ දානවා. ඒදා 2022 කිව්වේ එක අද කරලා තමයි එතුමා මේ ජනාධිපතිකම දෙවනි වරට ඉල්ලන්නේ සහෝදරනේ. අනිත් එවුන් වගේ කයිවාරුක කණ වෙයි. මතක තියාගන්න. එදා 2022 ඒ අන්තිමම දුෂ්කර වෙලාවේ එතුමාට දර්ශනයක් තිබුණා. මට මේක ගොඩ දාන්න පුළුවන් කියලා ඒක ක්‍රියාත්මක කළාද ප්‍රතිඵල පෙන්නලා ඉවරයි සහෝදරනේ. මතක තියාගන්න. මෙන්න මේකයි தত্ত্বය. අද බලන්න මේ පරිවර්තනය ඊයේ කොච්චර කල්ද? අවුරුදු දෙකමාරයි. තමුන්නාසල මතක තියාගන්න. ලෝක ඉතිහාසයේ කිසිම රටක් අවුරුදු එකමාරකින් බංගලොත් බාහෙන් එළියට අරගෙන නැහැ. ඒක නිසා ලෝක ඉතිහාසයේ ගිනිස් වාර්තාවේ පොතේ ලියවෙනවා රනිල් වික්‍රමසිංහ තමයි ලෝකේ පළවෙනි නායකයා අවුරුදු එකමාරකින් බංගලොත් රටක් ආපහු ගොඩ ගත්තේ කියලා. මතක තියාගන්න. මේවා ලෝකේටම උතුංග දේවල් සහෝදරනි. අපේ රටෙන් අපේ මාතෘභූමියෙන් උපම් අපේම නායකෙක් මේ කරන්නේ. කොච්චර සතුටු වෙන්න ඕනද අපි? ඒ නිසා සහෝදරනි මතක තියාගන්න. මේ අපිට ඉස්සෙල්ලා ගියා ග්‍රීසිය ගියා අවුරුදු 13කට ඉස්සෙල්ලා. අවුරුදු 10ක් ගියා බංගලොත් වෙලා ඉන්න. මොකද මේ රනිල් වික්‍රමසිංහ වගේම එහේ නායකෙක් ඒ ආණ්ඩුව අරගෙන IMF එකට එන්නේ කියලා ඒගොල්ලොත් එක්ක කතා කරගෙන ග්‍රීසිය ගොඩ ගන්න වැඩපිළිවෙල ගියා. මේ ගොඩ ගැනීම මේ වැඩපිළිවෙල සෞදන දුෂ්කරයි. දුෂ්කරයි. පිළිකාවට බෙහෙත් බොනකොට කොණ්ඩේ යනවා, මූණු කළු වෙනවා, එම්බාම් කරා වගේ කටවල් පැලෙනවා, බඩවැල් පැලෙනවා, කන්න බෑ, කාලකන්නියෙක් වගේ. ඒත් බොනවා සෞදන හැම බෙහෙත් වෙලම. මොකද ජීවිතේ බේරගන්න. කිසි දවසක පැණි රස බෙහෙත් නෑ. බෙහෙත තිත්තයි. ඔපරේෂන් අමාරුයි. කරනවා ජීවිතේ බේරගන්න. ඒ වගේ තමයි අපේ රටේ සහෝදරනි. එතකොට මේ වගේම ග්‍රීසිය කරනකොට මේ රටේ විපක්ෂ නායක වගේ විපක්ෂ නායකවරයෙක් හිටියා. එයා කිව්වා මම තමුන්නාසයට සාහන දෙනවා. අර සාහන දෙනවා, මේ සාහන දෙනවා, මේකෙන් ගමන් ගන්නවා. ගත්ත ආණ්ඩුව. රටේ මිනිස්සු පාට බැහැලා මේ අග්‍රාමාත්‍ය එළවලා විපක්ෂ නායකට රට බාර දුන්නා. මොකද වුනේ? මාස 3යි දුවන්න පුටුවන් වුනේ. මිනිස්සු පාට බැල ඒකවත් එළියෙව්වා. තුන්වෙනි අගමැති ආවා. මොකද වුනේ?
තුංගනි අගමැති ඇවිල මාස හතරයි සෞදුන්න. එයාවත් දොට්ට දැම්ම. අවුරුද්ධට ආණ්ඩු හතර පිටෙව්වා. අග්‍රාමාතුරු හතරක් පත්තර. ඕක තමයි වෙන්න මෙහටත්. මේක වෙනස්කරොත් ඔන්න ඔච්චර තමයි තමුන් අතරට දිනාගන්න පුළුවන් එකම දේ තමයි අගමැතිවරු ආණ්ඩුයි මාරු කරගෙන ඉන්න පුළුවන්. එලිසා සෞදන මේවා අපිට තියෙන්නේ මේ පාඩම්. මේ පාඩම් කියලා දීලා තියෙන්නේ මේ පාඩම් අවබෝධ කරගන්න. මේ පාඩම් කියලා දෙන්න ඉගෙන ගන්න. මේවා දැක දැක තමන් උන් රෑ වැටුන වලේ මේ උන් ඇවිල්ලා දවල් වැටෙන්න නෙවෙයි. ආණ්ඩු හතරක් ගියා. මිනිස්සු හෙම්බත් වුණා. නායකයෝ වෙනස් කළා. ආණ්ඩු වෙනස් කළා වැඩක් නැහැ. මිනිස්සු අතෑරලා දැම්ම ගේම් එක. අවුරුදු 10ක් සෞදන ගියා. මොකද IMF එක යන්න ගියා රටෙන්. ඕක තමයි අපිට වෙන්නේ. ඕක තමයි අපිට වෙන්නේ. 21 වෙනදට ඔය අයියලා දෙන්න කොයි එක ආවත් ඔච්චර තමයි අපිට වෙන්නේ. ඒකින්ද තමයි සහෝදරි මම මේ දියා බලන් හිටියා. මෙතුමා අරගෙන වැඩ පිළිවෙල ටික දවසක් යනකොට මේ දුෂ්කර සමයේ මන් නිශ්ශබ්ද වුණා. මන් නිශ්ශබ්දව බලාගෙන ඉන්නකොට මාධ්‍යෙම හැමෝට ප්‍රමාණව. මොකද ඇමතිතුමා නිශ්ශබ්ද? මොකද ඔයා මුකුත් කතා කරන්නේ නැත්තේ? මං කියවා මේක සංක්‍රාන්ති කාලයක්. මේ කතා කරන කාලයක් නෙවෙයි බලන් ඉන්න කාලයක්. ඒ නිසා මං ඉදිරියේදී කතා කරන්නම්. මාස 4කට පස්සේ මං කතා කරා. එදා ඉඳලා මේ පෞගේ දවස් අද වෙනකුදු මං දෙකටම කතා කරා. මොකද්ද මං කතා කරේ? මං ඒ පැත්තේ ඉඳගෙන මම රනිල් වික්‍රමසිංහ යන ගමනේ හොඳ දැක්කා. මෙතුමා ගේනවා 50ක්. අපේ විපක්ෂ නායකවරයා හැම එකටම විරුද්ධයි. නියම විපක්ෂ නායක. මොකක් ගැනවත් විරුද්ධයි. මම හැබැයි සමහර ඒවා වැලකී හිටියා. සමහර ඒවාට ඡන්දෙ දුන්නා. මං ප්‍රකාශ නිකුත් කරා. මාව අඬ ගහනවා. ඇයි එමෙතුමා එහෙම කරන්නේ? මං ගව රට වෙනුවෙන්. රටේ මිනිස්සු වෙනේ. මං දේශපාලනට ආවේ එහෙමයි. දොස්තරකම අතහැරලා ව්‍යාපාර අතහැරලා ආවේ පක්ෂ කරන්නයි නායකයෝ පිළිපස්සේ දුවන්නයි නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ට තුන් වේල කන්න දෙන්න. දරුවගේ කිරිබි ටිකක් දෙන්න. මේ රට සමෘද්ධිමත් රටක් බවට අපේ ජීවිත කාලෙදී මැරෙන්න ඉස්සලා හදන්න. ඒ නිසා සහෝදරනේ මතක තියාගන්න. අන්තිමට ගිහිල්ලා මාත් එක්ක විපක්ෂ නායකතුමා කරගන්නව දෙයක් නැද්ද? පැය දෙකක් සාකච්ඡා කරා. මම කිව්වා ටෙලිෆෝන් කෝල් බෑ. කිසිම කෙනෙකුට කාමරයට ඇතුළු වෙන්න බෑ. තුන්වෙනි එකට එන්න එපා. මොකද ඒක හොඳ නෑ ඔබතුමාට. මං කියන කතන්දර ඇහුවාම කතා කරා. ඔක්කොම අහගෙන ඉන්නවා. නමුත් උත්තරයක් නෑ. ඒගොල්ලන්ට කිසිම උත්තරයක් නෑ සහෝදරනි මතක තියාගන්න. පැහැදිලිව මම කියනවා. ඒ නිසා මතක තියාගන්න අද මුළු ලෝකෙම මේ වැඩපිළිවෙල ප්‍රසන්තාවට ලක් කරනවා. ඇමරිකාවේ සෙනෙට් එකේ ඉන්නවා මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව විශේෂඥවරයා ඩොනල්ඩ් ලූ. එයාව කැඳෙව්වා ඇමරිකන් කොංග්‍රස් එකට. එයා කොංග්‍රස් එකට කැඳවලා මේ පිළිබඳ වාර්තාව ඉල්ලුවා. ලෝකෙ අනිත් කලාවල අනිත් කට්ටියකින් ඉල්ලනවා වගේම. එයා කිව්වා මම මධ්‍යම ආසියාවට ඉස්සෙල්ලා දකුණු ආසියාව ගැන කතා කරන්න. දකුණු ආසියාවෙන් මම ලංකාව ගැන කතා කරන්න. ලංකාව කියන්නේ බංගලොත් තුන රටක්. ලංකාවේ ජනාධිපති පැනලා ගියා. අගමැති පැනලා ගියා. මුදල් නැමැති පැනලා ගියා. මහා බැංකු අධිපති පැනලා ගියා. අන්තිමට අගමැති කාර්යාලයේ අත්පත් කරගත්තා. ජනාධිපති කාර්යාලයේ අත්පත් කරගත්තා. ජනාධිපති මන්දිරේ අත්පත් කරගත්තා. ජනාධිපති මන්දිරේ ස්විමින් පූල් එකේ මිනිස්සු නැවා. රටම ගිනි ගත්තා. හේතු වුණ රට අද අවුරුදු එකහමාරක් යනකොට මේ රංගාවේ නව ජනාධිපතිවරයා මේක සම්පූර්ණ ප්‍රකෘතිමත් කරලා තියෙනවා. මේක ආර්ථිකයේ විශ්වකර්මයක්.